උදැසනක් කියලා පිළිගන්න ඔබව අද දවස YouTube channel එකට අපි අපේ ජීවිතේ ප්‍රශ්න ගැන කතා කරනවා. අපිට තියෙන ප්‍රශ්න මොනවද? අපිට නැති ප්‍රශ්න මොනවද? අපිත් එක්ක ගත්තාම මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද? අපි මේ ගැන තමයි නිතරම කතා කරන්නේ. එහෙම ගත්තාම අපිට හිතන දෙයක් තමයි අපි ජීවත් වෙන්න ප්‍රශ්න එක්කමද කියන එක. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න මැදම අපි ජීවත් වෙනවා නම් එතන ජීවිතයක් තියනවද කියන එක ඔබට මට අපි කාටවත් දෙපාරක් හිතන්න ඕන. අන්න ඒ වගේ ඔබේ ජීවිතේ ඔබට තියෙන ප්‍රශ්න ගැන ගැටලු ගැන ඔබ කාටවත් කියන්න කැමති නැති ඔබට කාටවත් කියන්න බැරි ප්‍රශ්න ගැන අද ඉඳන් හැම අඟහරුවාදාකම උදේ 10ට අත් දවසේ YouTube channel එකෙන් අපි කතා කරනවා. වෛද්‍ය කමල්ලිස් ජයසේකර වෛද්‍යතුමන් ඉන්න අපිත් එක්ක හැමදාමත් වගේ ඔබ දන්න කියන මොන කුරුකුරුදු මොන අපි එතුමන් එක තමයි මේ ඔබේ ජීවිතේ ප්‍රශ්න ගැන කතා කරන්නේ. ඉතින් අපි ඔබතුමාව අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන් සර්. ඉතින් අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි මම හිතන්නේ ඔබට මේක බහුලවම තියෙන ගැටලුවක් නමුත් කියන්න කැමති නෑ. හිතේ අමාරුව ડોක්ටර්. දැන් ඕනම වේදනාවකට එහෙම නැත්නම් ඕනම කැක්කුමකට ටැබ්ලට් එකක් කැප්සියුල් එකක් තියෙනවා. ඉතින් මේ හිතේ අමාරුව කියන දේත් අපේ ඇඟ ඇතුලේ ඇතිවන දෙයක් නේ. ඇයි ડોක්ටර් මේකට බේතක් නැද්ද තාම? හොයාගෙන නැද්ද? එහෙම නැත්නම් හොයාගත්ත බේතක් තියෙනවද අපි පාවිච්චි කරන්න? හොඳ ප්‍රශ්නයක් කියලා. මොකද දැන් අපි ගත්තොත් එහෙම හිතේ අමාරුව කියන දේ ඇති වෙන්නේ මානසික වශයෙන්. නමුත් වෛද්‍ය විද්‍යාවට අනුව මනස සහ ශරීරය අතර සම්බන්ධයක් තියෙනවා. හිතේ අමාරුවට රසායනික වෙනසකුත් වෙනවා සමහර අවස්ථාවලදී. නමුත් මතක තියෙන්න ඕනේ හැම බෙහෙතක්ම හැම ඖෂධයක්ම රසායනික සංඝටකයක්. ඒක ක්‍රියා කරන්නේ රසායන පද්ධතිය තුළ පමණයි. නමුත් අපේ මනස තියෙන්නේ රසායන පද්ධතියෙන් ඔබට ගිහිල්ලා. ඒ නිසා හිතේ අමාරුවට හදවතේ වේදනාවට බෙහෙතක් තාම නැහැ. සම්බේතක් නැහැ. හැබැයි ඒක රසායනික සංගෝගයක් එක තමයි මුසු වෙලා තියෙන්නේ. පැහැදිලිවම සමහර රසායනික ද්‍රව්‍යයන්ගෙන් ස්නායු වලට බලපෑමක් ඇති කරලා ඇඟට දැනෙන වේදනාව අඩු කළ හැකි නමුත් හදවතේ වේදනාව තුරන් කරගන්න වෙන ක්‍රමවේද අපිට අවශ්‍ය වේවි. ඒ වගේම තමයි ડોක්ටර් දැන් යෞවන යෞවනියන්ට තියෙන ගොඩාක් ගැටලුවක් තමයි සැක කිරීම. තමන් එක්ක ඉන්න අනිත් කෙනා තව කාත් එක්ක හරි සම්බන්ධයක් පවත්වනවාද තමන්ට හොරෙන් නිතරම සැක කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් සැකේ විදිහට දකින්නේ මේ දේනේ. හැබැයි මීට එහා ගියම දෙයක් සැකේ කියන දේ තුල තියෙනවා. ඇත්තටම සැකේට හේතුව මොකක්ද? මොකද්ද මේ සැකේ කියන්නේ? අශාන් සැකේ කියලා කියන්නේ ඉතා විශාල මාතෘකාවක්. අපි ඉතා කෙටියෙන් ප්‍රවේශයක් විදිහට අරගෙන බැලුවොතින් ඔබ කිව්වා වගේ ප්‍රේමණීයයන් අතර තියෙනවා මගේ සහකරු හෝ සහකාරියට කවුරු හරි ඉන්දිවිදෝ මට වඩා එහා ගිය වෙනත් සම්බන්ධකමක් තියෙන කෙනෙක් කියලා. මේක ඇති වෙන්නේ ඔතෙලෝ සින්ඩ්‍රෝමේ කියන මානසික අක්‍රමතා තත්ත්වයක් නිසා. මේ වගේම පෞරුෂ අක්‍රමතා නිසාත් කෙනෙකුට සැකයක් ඇති වෙනවා. අපි කියනවා පැරනොයිඩ් පර්සනැලිටිස්. එතකොට නම් පොදුවේ සමාජයේ අනිකුත් අය ගැන පුද්ගලයාට සැකයි. තමන්ව මරන්න දෙනවා, වස දෙන්නට එනවා, එහෙම නැත්නම් තමන් ගැන ඔත්තු හොයනවා. මේ වගේ ආකාරයට සැකේ හිතෙන්න ගන්නවා. තව එකක් තමයි සැකය රෝගයක ලක්ෂණයක් විදිහට එන්නත් පුළුවන්. උදාහරණයක් කිව්වොත් බින්නෝන්මාදය. සිසොෆ්‍රීනියා රෝගයේ එක්තරා අවස්ථාවකදී ඔවුන් සමස්ත සමාජයම සැක කරනවා. මේ සැකේ කොච්චරද කිව්වොත් මේ අසාමාන්‍ය සැකය සමහර රටවල් වලින් යමන ලද සැටලයිට්ස් වලින් තමන්ගේ මනස රීඩ් කරනවා කියලා ඒ අය සැක කරනවා. ඒ වගේම තවත් ඩිප්‍රෙෂන් කියන රෝග තත්ත්වය නිසා හැලුසිනේෂන්ස් කියන භ්‍රාන්තිමය තත්ත්වයන් නිසා කෙනෙකුට සැක උපදින්නට පුළුවන්. එතකොට සැකේ කියන දේ අපි හිතාගෙන හිටියේ මේ වෙනකන් ආදරයත් එක්ක තියෙන ගැටලුවක් විතරයි කියලා. බොහෝ අය හිතන් ඉන්නේ මට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ, මං විතරද මෙහෙම කරන්නේ කියලා. නමුත් දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති අපේ වෛද්‍යතුමන් කිව්ව විදිහට සැකේ කියන්නේ ආදරේ සම්බන්ධ ගැටලුවක්ම නෙමෙයි. ආදරයට එහා ගියපු ලොකු පරාසයක්. දැන් සමහරු ඔබතුමා ළඟට තෙන්නේ නැති මේ මට සැකය කියන දේ තියෙනවා, මම මේක තුරන් කර ගන්න ඕන කියලා. ඊට පස්සේ යම් කිසි ප්‍රතිකාරයක් නියම කරාට පස්සේ ඒ ප්‍රතිකාරය හරහා තමන් සුවපත් වෙන්න බලනකොට එතනත් සැකයක් ඇති වෙනවා. මට පුළුවන් වෙයිද මේ බෙහෙත පාවිච්චි කරොත් එහෙම මේකෙන් මිදෙන්න? මේක ඇත්තමද කියලා? එතකොට ડોක්ටර් ඇත්තටම අපිට සැකය කියන දෙයකට බෙහෙතක් නැද්ද? හොඳ ප්‍රශ්නයක්. අසන් සැකයක් හුදු මානසිකමය ක්‍රියාවලියක්. ඒ නිසා මේ තියෙනත් බරපතලම ප්‍රශ්නය තමයි සැකයෙන් නැතිවන සමහර කාරණාවලට ඖෂධීය ප්‍රතිකාර වලින් කිසියම් ඌ ගුණයක් ගන්නට පුළුවන්. නමුත් ඉන් එහා ගිය බරපතල මනෝ ප්‍රතිකාර අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මක්නිසාද ඔබ කියවා වගේ සැක කරන පුද්ගලයෝ සමහර වෙලාවට වෛද්‍යවරයව සැක කරනවා. වෛද්‍යවරයාගේ සුදුසුකම් පිළිබඳව සැක කරනවා. සමහර වෙලාවට අවිලා මගෙන් කෙලින්ම අහලා තියෙනවා ඔබ වෛද්‍යවරයෙක්ද කියලා. ඔයාගේ සර්ටිෆිකේට්ස් කෝ කියලා අහලා තියෙනවා. නලාව කෝ කියලා අහනවා. මේ වගේ ප්‍රශ්න. මොකද ඒ අයට මේ පැරනොයිඩ් තත්ත්වයෙන් තියෙන අයට සියල්ල සැකයි, සමස්තය සැකයි. ඒ විතරක් නෙමෙයි වෛද්‍යවරු සහ උපදේශකවරු ප්‍රවේශමෙන් ක්‍රියා කරන්න ඕනේ. විශේෂයෙන් ඔතෙලෝ සින්ඩ්‍රෝම් වගේ තියෙන අය සම්බන්ධයෙන් ක්‍රියා කරනකොට මක්නිසාද වෛද්‍යවරයා සමගේ ක්‍රියාකාරකම් ගැන, පෞද්ගලිකත්වය ගැන, මේ හැම දේ ගැන මෙයාට සැක හිතෙන්නට පුළුවන්.
දැන් සාමාන්‍යයෙන් ආදරය කරන වයස් මට්ටම් වල ඉන්න ගොඩාක් පිරිසක් තමන් වඩා ඉන්න හැමෝම සැක කරනවා. විශේෂයෙන් පිරිමි ළමයි තමයි මේ ගෑනු ළමයින්ව සැක කරන්නේ. ඒ හා සමානවම අනිත් පැත්තෙනුත් වෙනවා. නමුත් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මං හිතන විදිහට පිරිමි ළමයි තමයි ගෑනු ළමයින්ව සැක කරන්නේ. මොකද අපිට ඕන දෙයක් පුළුවන් කියන තැන තමයි පිරිමි ළමයි ඉන්නේ. මම මේ ඔවුන් වැරදි කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඔවුන් හිතන්නේ එහෙමයි. අපිට ඕන දෙයක් පුළුවන්. හැබැයි ඔයාලට එහෙම බෑ. එතනින් තමයි මේ සැකේ පටන් ගන්නෙ. සමහර වෙලාවට හම්බ වෙන යන වෛද්‍යතුමත් එක්ක ගෑනු ළමයා තනියෙන් කතා කරනකොට එළියට විල්ලානෝ ඔයා මොනවද කතා කරේ මෙච්චර වෙලා. එතකොට සැකේ කියන දේ නැති කරගත්තොත් අපිට පුළුවන් ද ආදර සම්බන්ධතාව සාර්ථක කරගන්න. ඉතින් පැහැදිලිව ඔබ කියපු කාරණා සියල්ලම අන්තර්ගතයි. මතකම තියාගන්න සැකේ කියලා කියන්නේ කෙනෙකු තමන් වෙන කෙනෙක් නැසේවි කියලා හිතාගෙන තමන් වහබීලා වැඩ කරනා වගේ ක්‍රියාවලියක්. හොඳින් මතක තියාගන්න සැකය කියන එක කොතනද වැපිරෙන්නේ? ඒයින් අනිවාර්යයෙන්ම අපේ සියලු සම්බන්ධතාවලට ඉතා භයානක නරක තත්ත්වයක් ඇති කරන. ඒ නිසා සැකෙන් මිදෙන්න වඩා ආදරණීය ජීවිතයකට ඔබට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ ප්‍රශ්නේ ડોක්ටර්. දැන් අපි ආදරය කරන්නේ සතුටක් ලබන්න. අපි ආදරය හොයන්නේ සතුටක් ලබන්න. අපි අම්මට ආදරය කරනකොට අම්මා පෙරලා අපිට ආදරය කරනකොට අපි අම්මට නොකියුවත් හැබැයි සතුටක් ලැබෙනවා මට මොන තරම් ආදරයක්ද මේ කියලා. ඒ වගේම තමයි අපි ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගන්නෙ යම් කිසි සැනසීමකට ආදරයක් බලාපොරොත්තු වෙන. එතකොට සතුට හොයාගෙන බලාපොරොත්තු වෙන ප්‍රේම සම්බන්ධතාවය ඇයි අපි දුකම විතරක් පාවිච්චි කරන්නේ මේ ආදරේ ගොඩනගාගෙන යන්න? සමස්තයක් විදිහට ගත්තොත් එහෙම බොහෝ ආදර සම්බන්ධතාවල තියෙන දුකම විතරයි. රණ්ඩු වීම ප්‍රශ්න ගැටලු මේවා තියෙන්න ඕනි. නමුත් ඒ දුක කියන දෙයත් එක්ක ආදරේ මුසු වෙලා තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක්. අසන් ගොඩක් ලාට අපි ආදරේ කියලා කියවට ආදරේ අඳුරන්නේ නැහැ. ආදරේ කියන එකේ තියෙන තෝනේ ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. එකක් තමයි කැපවීම කියලා කියන්නේ. අන් කෙනා වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් උපරිම උත්සාහයන් සහ දරා විඳදරා ගැනීම සියල්ල අන්තර්ගතයි. ඊළඟ එක තමයි හැඟෙන දැනෙන ගතිය ඉන්ටමසි කියලා කියනවා. කලින් කිව්වේ කමිට්මන්ට් ගැන. ඒ වගේම අනිත් එක තමයි කෙනෙකුට හොඳ පැෂන් එකක් තියෙන්න ඕනේ. ලිංගික මේ වශයෙන් ඇති කරන ආකර්ෂණයක් තියෙන්න ඕනේ. මේ කාරණා තුනම සමව තියෙනවා නම් එතන හොඳ ආදරයක් උපදිනවා. නමුත් මතක තියෙන්න ඕනේ මේ කාරණා අඩු වැඩියෙන් තියෙනකොට හොඳ යාළුකම් මිසක් සැබෑ ආදරයක් නෙමෙයි තියෙන්නේ. අපි වැරදි බෝතලයට නමක් දාගෙන ඉන්නා වගේ එකක් මේ වෙලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? බෝඩ් එකේ තියෙන ආදරේ හැබැයි බෝතලේ අරලා බැලුවාම තියෙන ආදරේ නෙමෙයි. අන්න එතනදී අපිට දැනෙනවා සෙපරේෂන් ඇන්සයිටි නැත්නම් මට අහිමි වීමේ දුක කනගාටුව කියන කාංසාත්මක තත්ත්වේ. ඒ නිසා නම ආදරේ තිබ්බට අඩුපාඩුව නිසා බරපතල දුකකින් අපි ඉන්නවා. ඔබ වැරදි බෝතලේ තෝරගත්තොත් ඔබට හම් වෙන්නේ වැරදි බෙහෙතක්. ඊළඟ ප්‍රශ්නේ තමයි ડોක්ටර් දැන් රටේ මද්රව්‍ය භාවිතා කරන ගොඩාක් දෙනෙක් කියන කාරණාවක් තමයි මම මේ මද්රව්‍ය භාවිතා කරන්නේ මගේ සතුට වෙනුවෙන්. මම මේකෙන් යම් කිසි වින්දනයක් ලබනවා. ඉතින් වටේ පිටින් ඉන්න අයට ඒකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් මං සතුට වෙනවා නම් ඇයි මං මේක පාවිච්චි කරන්නේ? ඒ වගේම අපිට හිතන්න පුළුවන් අද මද්රව්‍ය පාවිච්චි කරන කෙනා හෙටත් අපි දකිනවා බාර් එකලන් ඉන්නවා. අනිද්දාත් ඒ රූපෙම අපි දකිනවා. ඒ දකින්නේ අපි එක දෙක දිගින් දිගටම ඩියලෙන්නේ වෛද්‍යතුමනි අපි ඒකේ යම් කිසි රසයක් තියෙන නිසානේ. කුමක් හෝ දෙයක් ඇත්තටම ඔවුන් කියන විදිහට මද්රව්‍ය කියන දේ රසයක් තියනවාද? අයියන් බරපතල රසයක් මද්රව්‍ය රසක් නම් දැනෙනවා ඇල්කොහොල් රසය කියන එක නේද? ඒක කට කාරගෙන යන අමුතුවාකාරයේ රසයක්. හැබැයි මතක තියාගන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔය ඇල්කොහොල් හෝ වෙන යම් මද්රව්‍යයක් පාවිච්චි කරාම සිද්ධ වෙන බරපතලම කාරණේ තමයි ප්‍රධාන කොටම අපේ මධ්‍ය ස්නායු පද්ධතියට ඒකෙන් බරපතල බලපෑමක් එල්ල වෙනවා. ඒ නිසා පුද්ගලයෙකුගේ හැඟීම් දැනීම නැත්නම් මේ පංචේන්ද්‍රීය ක්‍රියාවලිය යම් තරමකට අඩපණ වෙනවා. මෙන්න මේ නිසා ඒ අයට තමගේ ශරීරයේ බර දැනෙන ගතිය අඩු වෙන්න පුළුවන්. මනසේ එන සිතුවිලි වලට කිසියම් වෙනසක් වෙන්නට පුළුවන්. පරිසරයේ තියෙන සීතුෂ්ණ දැනීමේ ස්නායු ආවේග වලට ගැටලුවක් ඇති වෙනවා. මේ නිසා උන් හිතනවා මට සැනසීමක් ලැබුණා, සහනයක් ලැබුණා, මම දිනුවා කියලා. නමුත් ඇති වෙන්නේ ඒක නෙමෙයි. තමන්ගේ ශරීරයේ අකර්මණ්‍යතාවයක් ඇතිවීමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. කිසියම් වූ ඩිසේබිලිටි එකක් තමයි අපි ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා මද්රව්‍යයෙන් සැබෑවටම ඇති වෙන්නේ ඔන්න ඔය කියන අකර්මණ්‍යතාවයේ විනා සැබෑ සතුටක් නොවන බව පැහැදිලිව මතකයේ තියෙන්නට ඕනේ. ඒ වගේම තමයි ડોක්ටර් මද්‍රව්‍ය පාවිච්චි කරනකොට බොහෝ පිරිසක් මේ ඇල්කොහොල් ශරීරයට වැටුණට පස්සේ තමයි අර අපි කියන්නේ සිංහයාවදි වුණා කියලා. ගොඩාක් අහිංසකව ඉන්න මිනිස්සු, කතා නොකර ඉන්න මිනිස්සු ඇල්කොහොල් ටිකක් ඇඟට වැටුණට පස්සේ ඡන්දි අපි එහෙමනේ කියන්නේ. එතකොට කිසිම කෙනෙක්ට බය නැහැ. ඕන කෙනෙක් එක කතා කරන්න යනවා, ඕන දෙයක් විසඳ ගන්න යනවා. ඇත්තටම මේක තමන් ගොඩනගා ගත්ත දෙයක්ද නැත්නම් ඇත්තටම මේක ශරීරය ඇතුලේ ඉන්න දෙයක්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. අහන්න
මේ තත්ත්වයට අපි වෛද්‍ය විද්‍යාවේ කියන්නේ ඩිපෙන්ඩබල් පර්සනලිටිස් කියලා. ඒ තමයි කිසියම් දෙයකට අනුගත වූ හැමතිස්සෙම මොකකට හරි මුවා වෙලා වහන් වෙලා කවර් වෙලා වැඩ කරන්න තියෙන මානසික මට්ටම. කෙනෙකුට ඉස්සරහට ඇවිල්ලා වැඩ කරන්න බැරි වුණාම එයා කරන්නේ කාබාල ඉස්සරහට දාගන්න එක. මොකක් හරි එක්ස්කියුස් එකක්. සමාවට කාරණයක් තියාගන්න එක. මත්ද්‍රව්‍යයටත් වෙලා තියෙන ඕනෝකයි. කෙනෙකු තමන්ට ඕන දේ ඍජුව කරන්න බැරිකොට ඒ පෞරුෂය ඕන්ට නැතිකොට ඒ අය සමාජීය වශයෙන් මතයක් ගොඩනගාගෙන තියෙනවා. එයා බීලනේ කියන වාක්‍යයට මුවා වෙලා මොනවා හරි කරන්න. ඒ මිසක් ඒකෙන් සැබෑවටම ඔය කියන ආකාරයේ සිංහෙක් වෙන්න නම් බෑ. මන්දන ඔබේ ජීවිතයේ ඔබ ගොඩාක් ප්‍රශ්නවලට මෙතනින් උත්තර හම් වෙන්නේ නැති. සමහර වෙලාවට එක ප්‍රශ්නයක් ඔබ අහගෙන ඉන්නකොට මේ ඊළඟ ප්‍රශ්නෙත් මගේ ජීවිතයට සම්බන්ධයි නේද කියලා ඔබට හිතෙන්නට ඇති. ඉතින් අපි බලාපොරොත්තු වෙන දෙකින් දෙකටම මේ වැඩසටහන හැම අඟහරුවාදාකම උදේ 10ට අදනම් YouTube නාලිකාව හරහා ඔබේ ආරම්භයට ගෙනින්න. ඉතින් මම හිතන්නේ ඔබට මේ වගේ දැන් ඇතිවෙච්ච නැති ගැටලු සමහරක් තියෙන්න පුළුවන්. ඔබට පුළුවන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකකින් ඔබට කැමති ගැටලුවක් තියෙනවා නම් ඔබේ නමගම සඳහන් නොකර හෝ වෙන යම් මාර්ගයකින් ඔබට ගැටලුව සඳහන් කරන්න අපි ලබන සතියේ වැඩසටහනින් අනිවාර්යයෙන් මේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වෛද්‍ය කමල්ලස් ජයසේකර වෛද්‍යතුමන් ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්. පෞද්ගලිකවම ඔබට ගැටලුවක් තියෙනවා නම් 0.71 4167 287 0.71 4167 287 කියන තමගේ දුරකථන කියන ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අපි නැවතත් මෙවැනිම සජීවී සාකච්ඡාවක් තුළින් හමු වෙමු. ඔබට බොහොම ස්තුතියි. ඔබට සුබ දවසක්.